Ra-ra-dee-ra-dee-ra, pa, 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 pa. Ta-ra-ra-dee-ra, pa, pa, pa. A-a-a-a-dee-ra, pa, 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 pa. Ta-ra-dee-ra-dee-ra, pa, 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 pa. Ki-na-dang, mitak, kadan, ava. Make nango kato aku nimi nagatrae me anango podi kale wage api onna ottui kiala Enge muttam soyala Enge mudo Ki nadan mitak kadan ava Mage nango Katawat nemei nagatay me Aanango ධනුෂ්කගේ ගායනය ගැන මම මුලින්ම විමසනවා හේෂාන් ගමගේ මහත්මයාගේ රියලිටි ෂෝස් ප්‍රෝග්‍රෑම්ස් වල පවසන දෙයක් තමයි මේ සිංගින් කම්පිටිෂන් වල පවසන මේ එමම ගීතේ එමම තනුව ගායනා කළ යුතුයි කියන අදහසක් මේ සියලුම ශ්‍රී ලංකේයන් වෙතේ මේ මේ ශ්‍රී ලංකේයන්ගේ ඔළුවට දානවා එතකොට මේක ලෝකයේ තුල වෙන්නේ නැහැ ලෝකේ අපි හිතමු මම මේ ළඟදී දැක්කා මයිකල් ජැක්සන් කියන
වචන නෑ ඩික්ෂනරි වචන නෑ එතුමා ගැන අඳුනන්න මයිකල් ජැක්සන්ගේ ගීතයක් ජෙසි ජේ කියන ඉතාමත්ම මගේ භාෂාවෙන් දරුණු ගායිකාව ගායනා කරනවා මුලින්ම පටන් ගන්නේ ඒ අනුරූපයටම වෙනත් අනුරූපයක් නොතියා ඒ ආකෘතියම තියෙනවා හැබැයි මැදදී යනකොට තමන්ගේ ආකෘතියට ඇය මාරු වෙනවා එතකොට කලාව එතන තමයි තිබිය යුත්තේ අපි හැමතිස්සම මූලික ආකෘතියක් මෙන්න මමත් ඒ ආකෘතියම ගෙනල්ලා පෙන්වුවොත් එහෙම එතන ඇති අපි කොහොමද ඒ කලාකරුවාගේ තියෙන දේ තේරුම් ගන්නෙ ඉතින් මේක ලංකාවටම දෙන ආදර්ශයක් මම හිතන්නේ මේ සියත වොයිස් ඔෆ් ඒෂියා එකේ ලංකාවේ ෆස්ට් ටයිම් මේ වගේ දේවල් වෙන්නේ මොකද වෙනස් මම මට මගේ මතකයේ හැටියට එහෙම වෙලා නැහැ ගීත එම ආකෘතියේ තියාගෙන එයට හානි නොකර නමුත් තමන් කවුද කියන කෙනා තමන්ගේ අපි තුම් සිංගර් කෙනෙක් නම් වෝකලිස් කෙනෙක් නම් ඒ ගීතේ වෙනස් ස්වරූපයක් මවලා මිනිසුන්ගේ පපුවට කතා කරන්න පුළුවන් නම් මං හිතනවා ඔහු තුල ඇය තුල සැබෑ කලාකරුවෙක් කෙනා කියලා මං හිතන්නේ මේ හොඳම අවස්ථාව අපිට කලාකරුවන් අඳුරගන්න. ධනුෂ්කට මං ගොඩක් ආදරේ ජය වේවා. නෙළු අධිකාරී මාත්මි. ධනුෂ්ක හරිම ලස්සනයි. මං හිතනවා මේ විවිධත්වය අපි හැමෝටම අවශ්‍යයි. අපි එකම දේ එකම විදිහට එකම තැන තියාගෙන ඉන්නවට වැඩි අපි ඇත්තටම මේ තරගෙන් බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ විවිධ දක්ෂතා විවිධ රසයන් එක කම්පොසිෂන් එකක් ඇසට ගේන්නේ කොහොමද ඒක ඕගොල්ලන්ගේ දක්ෂතාවය මත තීරණය කරන කාරණාවක් අපි ඇත්තටම මේ වැඩසටහනින් අපි ඕගොල්ලන්ගේ දක්ෂතා මතු කරන්නයි ලැස්ති වෙන්නේ නැතුව එකම දේ එකම විදිහට අහන්න නෙවෙයි මං හිතනවා ඔබ ගොඩක් සාර්ථකයි සුවපතනවා Thank you miss තීක්ෂණ අනුරාධ මහත්මයා ඔව් ඇත්තටම මේ මම මුලින් කැමතියි ඔයාගේ මේ ඇඳලා ඉන්න ඇඳුමට හරි මම ගොඩක් කැමතියි මං හිතන්නේ මේ මෙතෙන්ට එන්න කලනුත් මං ඒක ඇහුවා කොහොමද ඇඳුම කරගත්තේ කියලා ඉතින් එක දෙයක් මම දකින ධනුෂ්ක මොකද මේ දැන් ඔයා ගායනා කර ගීත ඒ ශෛලියට මං හරි ගොඩක් කැමතියි හැබැයි මම කැමතියි ඔයාගේ ඇඳුමත් එක්ක ඔයා තව වේදිකාව පාවිච්චි කරා නම් තව ටිකක් දැන් ඒ සින්දු වල සමහර කියන තැන් වලට තව ටිකක් ඔයාගේ අංග චලන වලින් උත්සාහ කරන්න සමහර වෙලාවට අංග චලන වලින් අපේ සමහරට අපි කියන්න යන ස්වරස්ථාන සමහරට වෙනස් වෙන්න පුළුවන් නමුත් පුහුණුවක් ඇතිව මොකද හේතුව දැන් මේක ඔයා අපට බැලූ බැල්මට පේනවා දැවැන්ත වේදිකාවක් ඔයා දිහා ගොඩ දෙනෙක් බලන් ඉන්නවා එතකොට අද අනික මේක කම්පිටිෂන් එකක් එතකොට හැම වෙලේම ප්‍රේක්ෂකයා ඔයාගේ මත්තෙම නැහෙන්න ඕන හරි වචනයෙන් කියනවා නේද එතකොට තමයි ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ සහ වේදිකාවක ගිහලා හොඳට ප්‍රේක්ෂක ප්‍රතිචාරය ගන්නනේ ඒ හින්දා උත්සාහ කරන්න ටිකක් පුහුණු වෙලා බලන්න අංග චලන වලින් තව ඔයාට යමක් දෙන්න පුළුවන් සහ තව මම එක දෙයක් මං ඔයා මං අකමැති දෙයක් ඔයා එක තැනක කරා ඒ තමයි අර මේ සමහර තැන්වල වචන උච්චාරණය කරද්දී ඒ කියන්නේ ස්ටයිල් එක ඕකේ අර සමහර වචන දෙක තුනක් තැන් දෙක තුනක වගේ තිබ්බ අර මේ අන්නේ ඒ තැන් ගැන පොඩ්ඩක් තව ටිකක් සැලකිලිමත් වෙන මොකද හේතුව අපි වෙනස් කරන්න ඕන තමයි දේවල් අනිවාර්යෙන් හැබැයි නමුත් වෙනස් කරනකොට මුල් දේට ගොඩක්ම වෙනස් දේවල් එක්ස්පෙරිමන්ට් කරන්න යන්න එපා තරඟයක් වුණාට පස්සේ මොකද හේතුව ප්‍රේක්ෂකයෙක් කොයි විදියට නෙගටිව් පොසිටිව් පැත්ත විදියට බාරගනීද කියන ප්‍රශ්න තියෙනවා ඉතින් ඒ හින්දා හැබැයි ඔබගේ ගායන ශෛලියට මම ඉතාමත් කැමති අර අඩුපාඩු ටිකක් තව හදාගත්තන හොඳ ගමනක් ඇත හැකිවා ධනුෂ්ක ඔබට සුබ පතනවා අවසන් 12 දින අතරට යන ශක්තිය ලැබෙන්න කියලා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.